අනුරාධපුර තන්තිරිමලේ නෙළුම්බිල ගම්මානය වෙනුවෙන් ගම්මැදිදි කළ ජල පෙරණ පද්ධතිය 74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව අද ජනතා අයිතියට පත් කෙරුණා. ඊට සමගාමීව නිදහස් දින සැමරුම් උත්සවයක් පැවැත්වුණේ තන්තිරිමලේ නෙළුම්බිල ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන්. අනුරාධපුර තන්තිරිමලේ නෙළුම්බිල ගම්මානයට අද අලුත් දවසක්. ගමේ හැමෝම අද අවදිුණේ අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්කයි. ඒ අනුරාධපුර තන්තිරිමලේ නෙළුම්විල ගම්මානයේ වෙනුවෙන් ගම්මැදි ඉදි කළ ජල පෙරණ පද්ධතිය 74 වන නිදහස් දිනයට සමගාමීව අද ජනතා අයිතියට පත්වන නිසා ඔවුන් මෙවර නිදහස් උත්සවයේද අභිමානයෙන් සමරන්නේ ගම්මැද්දෙන් ඉදි කළ ජල පෙරණ පද්ධතිය විවෘත කිරීමේ සතුටත් එක්කයි. හතර වන ජාතික නිදහස් දිනයේ වෙනුවෙන් නිදහස් දින සැමරුම් උත්සවයක් අද පැවැත්වුණේ රාජ්‍ය නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම ගම්මැද්ද ඉහළ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවිධ සංස්කෘතිකාංගවලින් සමන්විත නිදහස් දින සැමරුම් පෙළපාලියකින් ආරාධිතයින් උත්සව සභාව වෙත කැඳවාගෙන එනු ලැබුවා. මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී සී චන්ද්‍රදාස මහත්මිය විසින් ජාතික දජයේ එසවුවේ ඉන් අනතුරුවයි. පසුව නෙළුම්බිල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමේ අරමුණින් ඉදිකළ පානීය ජල පිරිපහදු පද්ධතිය ජනතා අයිතියට පත් කෙරුණේ කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහාධ්‍යක්ෂ ශිවන් ඩැනියල් මහතා සහ න්ියස් ෆස්ට් සාමාන්‍ය අධිකාරී යසරත් කමල්සිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. අලිමිනිස් ගැටුමින් වගේම පිරිසිදු පානීය ජලය නොමැතිකමින් දීර්ඝ කාලයක සිට නෙළුම්බිල සහ එයවට ගම්මාන 22ක පවුල් 650කට වැඩි පිරිසක් පීඩා විඳි අතර වකුගඩු රෝගයට ගොදුරු වූ 150 දෙනෙකුද මෙම ගම්මානයේ ජීවත් වනවා. නෙළුම්බිල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමේ අරමුණින් පසුගිය වසරේ නොවැම්බර් මාස 6 වන දින ගම්මැද්ද මූලිකත්වයෙන් ජල පෙරණ පද්ධතියක් ඉදි කිරීමට මුල පෙරුවේ ටෙනිසන් සහ විනීතා රොද්‍රිගෝ බාරී මූල්‍යදායකත්වයත් සමගයි. මෙම ව්‍යාපෘතිය සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්තුලුගේ දැන්න මහතාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව සිය තාක්ෂණික දායකත්වය ලබා දුන්නා. හුදකලා වූ ප්‍රදේශවාසීන් වෙනුවෙන් ගම්මැද්ද වැඩසටහන නිදහසේ පිරිසුදු ජලයක් පානය කරන්නට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ප්‍රදේශවාසී ඔබ වෙත ලබා දුන්න මේ ජල පිරිපහදු යන්ත්‍රයක් ඔබේ දේපලක් හැටියට පරිහරණය කිරීම ඔබ සතු වගකීමක් වෙනවා. අද අපිට ගම්මැද්දට ගොඩක් සතුටුදායක දවසක්. අද අපි අපේ අභිමානවත් නිදහස සමරන්නේ ගම්මාන රාශියකට තිබහින් දුකින් කඳුලෙන් නිදහසක් ලබා දීමෙන් ඒ පිළිබඳව අපි ගොඩක් සතුටු වෙනවා. අවුරුදු 74ක් ගිහිල්ලා තිබෙනවා මහවිලච්චියේ නෙළුම්බිල ගම්මානයට මේ ජල පෙරණ ඒකකය ලබා දෙන්න. ඒ වගේම උපතිස්ස ගම් මෙලඟ ලංකා ඉතිහාසයේ ප්‍රථමයෙන්ම ජනාවාස වුණු ගම. ඒ ගමට වතුර දෙන්න ඔබට පානීය ජලය දෙන්න අවුරුදු 74ක් ගත වෙලා තියෙනවා. මොකද්ද අපේ නිදහස? අපි දැන් කල්පනා කරන්න ඕනේ අපි අඩුවැඩි වශයෙන් දුවේ පුතේ අපිට පැවරිලා තියෙන කොටස අපි කොයිතාක් දුරට ඉස්සර කරලා තියෙනවද කියලා. තව කෙනෙක් කරයි, අනිත් කෙනා කරයි. හරි, මේ ව්‍යාපෘතියනේ, මේ සමිතියේ සභාපතිතුමා මේ ව්‍යාපෘතිය කරයි. අපි එහෙම හිටපු ජාතියක් නෙමෙයි අම්මතාල්. හැමෝම එකතු වෙච්ච හින්දා තමයි මේක අද යථාර්ථයක් බවට පත් වෙලා තියෙන්නේ. මෙතෙක් කලක් මුදල් ගෙවා පානීය ජලය ලබාගත් නෙළුම්බිල ජනතාවට අද නිදහස්තා පිරිසිදු පානීය ජල විඳක් මුක්ත විඳීමේ නිදහස උදා වුණා.